ගින්න හට ගැනීමත් සමග කර්මාන්ත ශාලාවේ සිටි සේවකීන් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් ජීවිත හානි වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා. ගම්පහ, කොළඹ, මීගමුව, ගුවන් හමුදා ගිනිනිවීම ඒකක මගින් ගින්න නිවා දැමීමට කටයුතු කළා. ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාව ආසන්නයේ තිබූ අනෙක් කර්මාන්ත ශාලාවලට ගින්න පැතිරියාම වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට කහිර මතින් පාර මාරුවීමේදී කාන්තාවක වෑන් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. අනතුරට ලක්ුණේ අත්තනගල්ල ඇල්ලමුල්ල ප්‍රදේශයේ පදිංචි 70 තිදරුමවක්. වෑන් රථයේ රියදුරු නිට්ටඹුව පොලිසිය විසින් අත්තරංගුවටගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වෑන් රථයේ ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 8 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරට පත් කාන්තාව පැයකට ආසන්න කාලයක් රෝහල් ගත කිරීමට කිසිවෙකු ඉදිරිපත්ව නොමැති බවටයි වාර්තා වුණේ. ව්‍යාජ මුද්‍රා හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකස් කර රාජ්‍ය බැංකුවකට ව්‍යාජ මුදු 10ක් උකස් කර රුපියල් 117ක් ලබාගත් දෙදෙනෙකු පොලිසිය අත්අරංගුවට ගත්තා. මෙම සැකකරුවන් දෙදෙනා යළි මුදු 2ක් රැගෙන උකස් තැබීමට බැංකුව වෙත පැමිණැති අතර එම මුදු බරින් වැඩිවීම නිසා බැංකු නිලධාරීන් කළමනාකරු වෙත දැනුවත් කර තිබෙනවා. අනතුරුව තනමල්විල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනා අත්අරංගුවටගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.